මේ දිනවල අහස් මාලිකා නීල පබළු හරහා ඔබ වෙතට එන කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය. පහුගිය දිනවල ඔහු උතුම් පිය පදවියත් ලැබුවා. මේ වන විට නැවත වරක් පිය පදවියට ඔහු සූදානම් වෙන ලකුණු පහුගිය දිනවල ඔහුගේ ආදරණීය බිරිඳගෙන් සමහර ඉඟිපිඟි වලින් අපිට නම් තේරුණා. ඊට අමතරව අලුත් හොරෙක් සහ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ කළු සහ සුදු සමග ඔහු වේදිකාවෙනුත් දැක ගන්නට ලැබෙනවා. රොෂාන් පිලපිටිය ඔහුගේ ආදරණීය බිරිඳ සහ අලුත උපන් පුංචි පුතු එක්ක නත්තලට මේ විදිහට හැඩවුණු මොහොත ගැන තමයි අපි මේ ලෙසට ඔබ වෙත ගෙන එන්නට හදන්නේ. මුළු පවුලම එකතු වෙලා නත්තල් සමරන්න වගේ නේද ලෑස්තිය? පොඩි කාලේ ඉඳන් අපේ ගෙදර නත්තල් සමරුවා. අහගුරන් කෙත අපේ ගම් පළාතේ ගෙවල් ළඟ තියෙන පල්ලියට යන්නත් අපි පුරුදු වෙලා හිටියා. බෞද්ධ වුණත් අපි නත්තල සමරුවේ ඒ විදිහටයි. ඒ විදිහට නත්තල සමරපු ඒ කාලේ අමතක නොවන සිද්ධීම් මෙහෙමත් ඇති නේද? එතකොට මං ඉතාම පොඩි, සැන්ටා එනවා කියලා අපේ අයියලා හැම කියනවා. ඉතින් ඔයා කැමති දේ සැන්ටට ලියලා යවන්න කියලා කියනවා. මම ලියුමක් ලියලා නත්තල් සීයට දානවා. හරියටම නත්තල් දවසේ ඇහැරිලා බලද්දි මගේ කොට්ටේ ළඟ නත්තල් තෑයක් තියෙනවා. ඉතින් ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පුංචි මම එදා හිතුව සැන්ටා ඇවිත් ඒ තෑග්ග තියලා ගිහින් කියලා. ඒක ඇත්තටම සුන්දර මතකයක්. ඇයි මෙවර පවුලටම මේ විදිහට හැඩවෙන්න හිතුනේ? මේ දෙසැම්බර් 10 වෙනිදාට විවාහ වෙලා අවුරුදු 2යි. පුංචි පුතාට මාස 3යි. මේ ඔක්කොම එක්ක නත්තල මේ විදිහට සැමරුවොත් හොඳයි කියලා හිතුවා. අපි දෙන්නම බෞද්ධ. ඒත් මම බයිබලේ පවා කියවලා තියෙනවා එකමුතුකම ආදරය කියන්නේ අපි අතර තිබිය යුතුම දෙයක්. එතකොට මේ නත්තල් නිවාඩුවට කොහෙද යන්නේ? හඟුරක් හිත අපේ ගමේ එදා උදේම දල්දා සමිඳු වැඳ පුදාගෙන ඊට පස්සේ ගෙදර යනවා. අද දවසේ රොෂාන්ගේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද? ඉතාම සතුටින් ගෙවෙන්නේ. දරුවා එක්ක කාලය ගත කරද්දී දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. එතකොට අද වන විට රොෂාන්ගේ වෘත්තීය රංගපෑම විතරද? පුංචි ව්‍යාපාරයකුත් කරනවා. නමුත් පූර්ණ කාලීනව කැපවෙන්නේ රංගනය වෙනුවෙන්. රංගනයට ආවේ පාසල් සමයේදී. මුලින්ම වේදිකාවේ රංගපෑවා. ඊට පස්සේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ශෞරීන්ගේ ගොළු හදවතේ චරිතයක් රඟපාන ලැබුණා. එතැන් සිට දිගටම වැඩ ලැබුණා. එක ලොකු ගෞරවයක්, ඒ වගේම වාසනාවක්. ඒ කාලේ සිද්ධු එහෙමත් කිව්වා නේද? සංගීත කණ්ඩායමක් පවත්වගෙන ගියා. එදා ඉඳන් මට තිබුණ රස්සාවක් කරන අරමුණ නෙමෙයි. අකමැත්තෙන් කිසි දෙයක් කරලා හරියන්නේ නැහැ. හරියන්නේ හරි වරදින්න හරි කරන දේ අවංකව කළා. ගෙදරින් අපිට තහංචි දැම්මෙත් නැහැ. රංගනේ තෝරගත්තට පස්සේ රංගන විෂය ඉතා කැමැත්තෙන් ආදරෙන් කරගෙන යනවා. රංගනේ නොකරනම් ඔබ අද කොහොම කෙනෙක් වෙයිද? මං සංකීර්ණ චරිතයක් නෙවෙයි, සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. රඟපෑම නොකරනම් කරන දේ සතුටින් කරගෙන ඉඳීවි. ඒ කාලේ විෂේකාර චරිතයක් කරා කියලත් ආරංචි. ශේෂයට ආවේ පාසල් ජීවිතයට සමුදීමත් එක්ක. ඒ කාලේ ජීවිතය ගැන එතරම් අවබෝධයක් නැහැ. යාළුවෝ එක්ක විෂේකාර වැඩ කරන්න ඇති. ඒත් පොතපත පරිශීලනය කරන්න වගේම ජීවිතයේ අවබෝධය ලබන තරමටම අත්දැකීම් එක්ක තැන්පත් වුණා. ඒ කාලේ නත්තල් පාටි හිමත් දාන්න ඇති නේද? ඔව්, ඉස්සර ඉතින් යාළුවෝ එක්ක ඒවට සහභාගී වුණා. ඒත් ඉතින් නිවාඩු කාලේ බොහෝ විට කෙදරමයි හිටියේ. ප්‍රශාන් ආපහු අතීතයට යන්න ලැබුණොත් කොතනින්ද පටන් ගන්නේ? රඟපෑම නිසා සංගීතය පැත්ත මග ඇරුණා. ඒ නිසා සංගීතය ගැන හදාරන්න පුහුණු වීම කරන්න පෙළඹේවි. වසරක නිමාවක් සහ අලුත් වසරක් උදා වෙද්දී එදා ගත කළ සහ අද ඔබ ගත කරන ජීවිතේ වෙනස මොන වගේද? ඒ කාලේ ගෙදර හිටියේදී පන්සල් ගියා. ගෙදර පවුලේ අය එක්ක කාලේ ගෙව්වා. පසුගිය අවුරුද්ද 31 වෙනිදා රාත්‍රියේ යාළුවෝ මිත්‍රයින් එක්ක උත්සව වලට ගියා. දැන් නම් ඉතින් ගෙදර තමයි. බබා ලැබුණාට පස්සේ කොහෙවත් යන්න හිතෙන්නේ නැහැ. රිද්මත් නත්තලට කැමති වගේ නේද? එහෙම කියලා විශේෂයක් නැහැ. නත්තල කියන්නේ ඉතින් සාමයේ සතුට එකමුතුකම එක්ක ගත කළ යුතු සමයක්. ඔබ දෙදෙනා අතර සමගියේ කොහොමද? අපි දෙන්න අතර හොඳ අවබෝධයක් තියෙන්නේ සතුටින් සාමයෙන් ජීවිතය ගත කරනවා. එතකොට රිද්ම රඟපාන්නේ නැද්ද? ඇයි රඟපෑවා? ඉන්ද්‍රචාප නාට්‍ය විකාශය වෙන්න තියෙනවා. ඊට හරන් නිර්මාණ ගැන හිතුවේ නැහැ. දරුවා ලොකු වෙනකල් එයා ගැනම තමයි හිතන්නේ. මේ ගෙවන ජීවිතේ හොඳයිද? එන්න එන්නම ජීවිතේ ලස්සන වෙනවා. පොඩ නිසා තවත් ලස්සන වෙලා කියලායි ඔවුන් කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.